सुबह मध्याह्न के बाद ओबीसी लेने में आते हैं तो ना नियोजन करो में स्थान पे हम निश्चित ओबीसी लेना हम तब ना आदरी पिलिगा नो मामा आचार्य कित्री मानचना एक इधर पला सभा मंत्री दुलीप यासिन एक सज्जात पक्ष संघ दायक आधे अभी मैं प्रोजेक्ट का जो विशेष पावत ने मेरा अपे जनाधिपतुमा मेरा टे जनाधिपत दूर एक पातुना रपास से मेरा टे इतिबुनु අර්බුදකාරී තත්ත්වයෙන් මිදිලා ක්‍රමක්‍රමයෙන් මේ රට යථා තත්ත්වයට පත්වමින් පවතිනවා. අද අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් ලංකාවට ඇති වෙමින් පවතිනවා. IMF ආධාර ලැබෙන බවට අපට පොරොන්දු ලැබිලා තියෙනවා. ඒ පොරොන්දු නිසාද ජපානය, ඒ වගේම යුරෝපය, ඉන්දියාව, ඇමරිකාව සහ අනිකුත් යුරෝපීය රටවල් සියල්ලක්ම අපිට අද යම් ආකාරයකට උදව් උපකාර කරලා අපිට වැටෙන ඉන්න තත්ත්වෙන් ගලව ගන්න විශාල වශයෙන් සහයෝගය දක්වන බව මේ අවස්ථාවේදී අපිට මතක් කරනවා. ඒ වගේම මීට මාස කිහිපයකට ප්‍රථමයෙන් අපිට විශාල වශයෙන් ගෑස් පෝලිම් තිබ්බා, තෙල් පෝලිම් තිබ්බා. ඒ වගේම අනිකුත් පෝලිම් ගණනාවකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් අද වෙනකොට අපිට මේ ගෑස් පෝලිමත් තෙල් පෝලිමත් අද නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනිකුත් පෝලිම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඉතාමත්ම සීග්‍රයෙන් ඉහළ ගිය බඩු මිල්ල ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. අද තමුන්නාන්සලා දන්නවා මේ මොහොත වන විට පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. ඉදිරියේදී ඩීසල් මිලත් එහා සමානව අඩු වෙනවා. ඒ වගේම අද බොහෝ දුරට අද හෝ හෙට වෙනකොට ගෑස් සිලින්ඩරයක මිල යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. මම හිතන රුපියල් 100කට අධික ප්‍රමාණයකින් සිමෙන්ති කොට්ටේක මිල සුළු ප්‍රමාණයක් වුණත් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අද මේ වෙන විට මේ ඉරඟුපිටි මාෆියාව එහෙම නැත්නම් ඒ කළුකඩ යක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මිල වැඩි වෙලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙන විට කන්ටේනර් 100කට අධික ප්‍රමාණයක් පිටි වරායේ ගුදම් බාමින් පවතිනවා. තව සතියක් ඇතුළත මේ රට තුළ පිටිහිගේ අඩු වෙලා පිටමිල මම හිතන්නේ කිලෝවක් රුපියල් 250ක් වගේ මුදලකට දෙන්න පුළුවන් තත්ත්වයකට අපි පත් වෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අපි සියලු දෙනාම එකතු වෙලා මේ ජනතාවගේ ප්‍රශ්නේ විසඳන්න ඕන මොහොතක අපි අද දකිනවා විපක්ෂයේ තියෙන පටු දේශපාලන අභිමතාර්ථයන්. පටු දේශපාලනේ පාවිච්චි කරලා හැම දෙයක්ම විවේචනය කරන්න පටන් ගන්න තියෙනවා. අද තමුන්නාන්සලා දන්නවා රටක බදු ගහන්න ඕන, රටක් ගෙනියන්න බදු අය කරන්න ඕන. බදු ගෙවන පුද්ගලයෝ ඉන්නවා, නොගෙවන පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ යම් භාණ්ඩවල බදු ගහන්නේ නැහැ. නමුත් අද අපි මේ වෙනකොට සමස්තයක් හැටියට රටක බදු ගැහිම එහෙම නැත්නම් බදු කියන එක තමයි ප්‍රධාන ආදායම වෙන රටේ. ඒ නිසා ඒ බදු වැඩි කිරීමක් සිදු කරන්න සිදු වෙලා තියෙනවා. නමුත් ඒක කළ යුතු දෙයක්. ඒ නිසා අද බදු වැඩි කළ යුතුයි කියලා කට්ටිය අද ඉඳගෙන බදු වැඩි කරාට පස්සේ ඉඳගෙන නොයෙකුත් විවේචන කරනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා සම්ප්‍රදායන කුල විපක්ෂයක් වෙන්න එපා. හැමදාම ඍණාත්මක විවේචන කරන විපක්ෂයක් වෙන්න එපා. මේකේ හොඳ දෙයට අපි සියලු දෙනාම එකතු වෙලා අපි ධනාත්මකව ඒ දේවල් සාකච්ඡා කරලා විවේචනය කරලා ඉදිරියට යමු. මොකද මේ ආකාරයට හැමදාමත් අපි රජය විදියට විවේචනය කරන්න ගත්තොත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා අද සාමාන්‍ය ජනතාව විපක්ෂයේ දේශපාලඥයෝ ඇරෙන්න සාමාන්‍ය ජනතාව අද පිළිඅරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපති ධුරය බාරගත්තට පස්සේ මේ රටට යම් වැඩපිළිවෙලක් තියෙනවා. රටේ ප්‍රශ්න විසඳමින් පවතිනවා. රටේ තිබුණු ඒ පෝලිම් යුගයේ අවසන් වෙමින් පවතිනවා කියන එක අද සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්නවා. හැබැයි අපි කියන්නේ නැහැ සියලුම දේවල් ප්‍රශ්න විසඳුනා කියලා. අපි දන්නවා බඩු බිල අධිකයි, ජනතාවට අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි. ඒක අපි දන්නවා. නමුත් මේ ඇතිවුණු තත්ත්වයත් එක්ක ඇතිවුණු ඒකට ප්‍රධාන හේතු ගණනාවක් අපි කියනවා. කොවිඩ් ව්‍යසනය එකක් වෙන්න පුළුවන්, රසායනික රාසායනිකයේ නැවැත්වීම එකක් වෙන්න පුළුවන්. ඒ වගේම බදු වැඩ්බද්ද අඩු කිරීම වැනි දේවල් වලින් ඒ ගත්තු ඒ ක්‍රියාමාර්ග නිසා රට කඩාගෙන වැටුණු බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න කැමතියි.
මේ මොහොත වෙනවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිලා හිටියානම් අද බඩගින්නේ පාරක් ගන්න මිනිස්සු වැටෙනවා, මැරිලා වැටෙනවා. අද තෙල් නැතුව ගෑස් නැතුව මිනිස්සුන්ට පාරේ බුදියන් තත්ත්වකටපත් වෙනවා. නමුත් අද මේ වන විට අපිට අමාරුකම් තිබුණත් බඩු මිල වැඩිකම තිබුණත් අපිට යම් සහනදායි විදිහකට තමන්ගේ ගෙදර ජීවත් වෙන්න පුළුවන් ගෑස් ටික පෙට්‍රල් ටික තියෙනවා. නමුත් සමහරු කියන්න පුළුවන් මේ බඩු මිල වැඩි වෙද්දි, තෙල් මිල වැඩි වෙද්දි, ගෑස් මිල වැඩි වෙද්දි 500න් 1000න් 100න් 200න් වැඩි උනේ කියලා. මුත් අඩු වෙන්නේ රුපියල් 50න් 100න් සහ 10න් 15න් වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි යථාර්ථය අපි පිළිගන්න ඕන. අකමැත්තෙන් හෝ ඒක ඍණාත්මක විදියට විවේචනය කරන්න එපා. මොකද මේ බඩු මිල ලෝක වෙළඳපොලේ අඩු වෙන විදියට ඩොලර් එක ස්ථාවර වෙන විදිය අනුව තමයි මේ බඩු මිල අපිට අඩු කරන්න සිදු වෙන්නේ. ඒ නිසා අද දන්නවා අපි මේ පිටි මිල පිටි ගෙන්නන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දියාව වගේ පකිස්තාන වගේ රටවල් වලින්. අද ඉන්දියාව ආනාන්‍ය නවත්තලා තියෙනවා. එතකොට අපිට පකිස්තානයේ විශාල ගම් වතුරක් නිසා අපිට දේවල් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒ නිසා අපිට සිදු වුණා විකල්ප රටවල් වලින් මේ ආනායනය කරන්න. ඉතින් ඒ නිසා තමයි අද පේපිටි ආනායනය කරලා අද වරාය තුල තියෙන ඉදිරියේදී තමුන්නාන්සලාට ඒක ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි නැවතත් කියන්නේ අපේ ජනාධිපතිවරයා ඉතාමත්ම බුද්ධිමත් ලෙස අනාගතය ගැන බලලා සමහරට ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. සමහර තීරණ එතුමා ගන්නේ කැමැත්තෙන් නොවෙන්න පුළුවන්. විශේෂයෙන් ඇමති මණ්ඩල පත්කිරීම පිළිබඳ දේවල් වලදී එතුමා සමහරට අකමැත්තෙන් වෙන්න පුළුවන් ඒ තීන්දුව తీන්න ගත්තේ. නමුත් රටේ පැවැත්ම සඳහා, රටේ ජනතාව ජීවත් කරවීම සඳහා, රටේ ජනතාව කබලෙන් ලිපට වටන එක නවත්තන්න ඒ තීන්දුව తీන්න ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ තීන්දුව සෑම තීන්දුවක් තීරණයක් පිටිපසම යම් හේතුවක් තියෙනවා, යම් හේතු සහගත තත්වයක් තියෙනවා. මුත් අද මිනිස්සුන්ට විශ්වාසය ඇතිලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවට අද විශ්වාසය ඇති වෙලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවට අපි උදව් කළ යුතුයි, ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුතුයි කියන එක පිළිබඳව. ඒ වගේම අද සංචාරකයන්ගේ පැමිණීම අපි බලාපොරොත්තු වුණේ 105,000 විතර, මේ අවුරුදු 6ක් විතර. නමුත් අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව 108,000 සීමාව මේ අවුරුද්දේ පන්නන්න දැනටමත් ඒ බුකින්ග්ස් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක ලොකු ධනවාදීව හිතන්න පුළුවන් පැත්තක්. ඒ කියන්නේ ලබන අවුරුද්ද අපිට සංචාරක ක්ෂේත්‍රය සෑහෙන මේ වගේ දෙගුණයක් තෙගුණයක් කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා වෙයි කියන එක මේ දැන්ට තියෙන පෙරනිමිති වලින් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ සහ විකල්ප කණ්ඩායම් වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලන්නේ අනවශ්‍ය විවේචනයට යන්න එපා. මේ වෙලාවේදී වලයි ඒ කැත විදිහේ දේශපාලනය කරන්න යන්න එපා. මේ වෙලාවේදී අපි සියලු දෙනාම එකතු වෙලා මේ වැඩපිළිවෙල අද රටේ ජනතාව බහුතරයක් පිළි අරගෙන තියෙනවා. මේ යන ක්‍රමවේදය හොඳයි කියලා. ඒ ක්‍රමවේදය හොඳ නම් ඒ ක්‍රමවේදයට අපි සියලු දෙනාම සහයෝගය දෙමු කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරනවා. දැන් භාණ්ඩවල මිල යම් යම් වැඩිවීමක් වුණා, සහ නැවත ආපහු පොඩි ප්‍රමාණයකින් අඩුවීමක් වුණා. ඒත් එක්කම අනිත් පැත්තෙන් මේ දුරකථන ගාස්තු නැවත ඉහළට ගිහලා තියෙනවා. මේක මිනිස්සුන්ට දරා ගන්න පුළුවන්ද? මේක රැම්ටිමක් වගේ නේ. ඇත්ත මෙහෙමයි, දුරකථන ගාස්තු වැඩිවීම සිදු වුණේ අපි වැඩබද්ද වල දන්නවා අපි 108 ඉඳලා 15 දක්වා වැඩි කරා. ඉතින් මේක 2015 අපි ආණ්ඩුව ගන්නකොටත් මේ වැඩබද්ද සහ අනිකුත් ඒ බදු ඒ තිබුණු ස්ථානවලට අපි ආපහු ගෙනාවේ. ජනතාව මේක ඒ වෙලාවේ ගෙවමින් හිටියා. ඉතින් ඒක ජනතාව විල්ලුවේ නැහැ අපිට මේ වැඩබද්ද අඩු කරන්න, ටෙලිකෝ ෆෝන් ගාස්තු අඩු කරන්න, ඩේටා ගාස්තු අඩු කරන්න කියලා ඒ වෙලාවේ විල්ලීමක් කරේ නැහැ. මේගොල්ලෝ ජනප්‍රිය වෙන්නේ, ජනප්‍රියතාවය ඇති කරන්න මේ දේවල් කරලා කරගෙන යනගත්තාට පස්සේ ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. නමුත් අපි ඒ හිතපු තැනට ගියා මිසක් අනවශ්‍ය වැඩි කිරීමක් කරේ නැහැ මේ දුරකථන ගාස්තු වල සහ ඩේටා වල. විපක්ෂයෙන් මේ දිගින් දිගටම චෝදනා කරන දෙයක් තමයි මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට මේ රට මෙහෙවර තාම රාජපක්ෂ කල්ලිය කියන විදිහට ඒක ඇත්තද? මම හිතන්නේ විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරියට අඳුරගෙන නැතුව ඇති. එතුමා රාජපක්ෂ කල්ලියට යට වෙලා රට පාලනය කරන්නේ නැහැ. නමුත් එතුමට සදාචාරාත්මකව යම් බැඳීමක් තියෙනවා. එතුමා ඒ පොහොට්ටුවෙන් එතුමා ජනාධිපති වුණා, 134කින් ජනාධිපති වුණා. ඒ නිසා යම් අවස්ථාවලදී ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට කම් දෙන්න සිදු වෙනවා. ඒකයි මම කිව්වේ එතුමා කැමැත්තෙන් හෝ
එතුමා කැමැත්තෙන් නොමෙන්න පුළුවන් මේ තීන්දුව තියන්න ගන්නෙ. නමුත් එතුමා දන්නවා අමාත්‍ය මණ්ඩලෙ වැඩි කරන එක හොඳ නැහැ. අමාත්‍ය රාජ්‍ය අමාත්‍යලු වැඩි කරන එක හොඳ නැහැ කියන එක. එතුමාත් දන්නවා. නමුත් මේ වෙලාවේදී ඒ වගේ තීරණයක් අරගෙන ඒගොල්ලන්ගේ ඉල්ලීම් යම් තාක් දුරටවත් ඉටු නොකරොත් එතුමන්ලට අවස්ථාව තියෙනවා රට අස්ථාවර කරන්න. දේශ අභියෝගයක් වෙන දෙයක් ගැනලා අස්ථාවර කරොත් එහෙම දුක් විඳින්න කවුද මේ රටේ දුකී දුප්පත් අහිංසක ජනතාව. රනිල් වික්‍රමසිංහ ජනතුමා කැමති නෑ එවැනි තීරණයක් අරගෙන මේ රටේ ජනතාව දුක් විඳින තත්ත්වයට නැවතත්පත් කරන්න. නමුත් එතුමා යම් අවස්ථාවක එතුමා පිහිටවන රජයක් තුළ එතුමගේ බහුතරයක් ඉන්න දවසක අනිවාර්යයෙන්ම එතුමා ඒ දේවල් ඒකප්පදු කිරීම පොරොන්දු පරිදි සුද්ධ කරනවා කියන එක අපි මේ අවස්ථාවේදී මෙතුමා. දැන් මුතුමාලාගේ ආණ්ඩුවක් එන්න කලින් මුතුමාලා අර්ගලකරුවන් එක්ක තමයි හිටගෙන හිටියේ. දැන් මේ වගේ වසන්තම් දුතිගේතු පිරිස නිදහස් කරන්න කියලා විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධ මුතුමාලා ඇත්ත වශයෙන්ම මෙතන වසන්ත මුදලිගේ මහත්මයාව ඉරේ අඩස්සිය දාලා තියෙන වෙනයම් ලැබුණු බුද්ධිංශයට ලැබුණු තොරතුරක් මත කියලා තමයි මම දන්න තරමට තියෙන්නේ. මේ අරගලය කියන එක අපි සිවිල් දෙනාම යම් අපි සිවිල් දෙනාම අරගලෙත් එක්ක හිටියා. එක්සත් ජාතික පක්ෂයක් හැටියටත් හිටියා, පෞද්ගලිකවත් හිටියා. නමුත් මේ අරගලයට පෙරටුගාමි සහ ජනතා විමුක්ති පෙරමුණ රිංගලා මේ අරගලයේ දේශපාලනය කරාට පස්සේ මම හිතන මේ රටේ බහුතරයක් ජනතාව එතනින් අයින් වුණා. එතකොට අපි අන්තර් විශ්වවිද්‍යාලයේ බලමණලි සභාපති හැටියට තමයි එතුමා පෙරටුගාමි පක්ෂග්‍රාහී පුද්ගලෙක්. ඒතකොට එතුමා හරි අරගලය කරපු මිනිසෙක් කියන එක අපිට පිළිගන්න බෑ. හරි අරගලකාරයෙක් කියලා කියන්නේ මේ ගෙවල් වල හිටපු කොළඹ තදන් ඒ වගේම ගම්බද අහිංසක ජනතාව පාට බෑලා කිව්වේ මේ දේවල් කරන්න බැයි නම් ගෝට ගෝහොම් කියලා. ගෝටර ගෙදර යන්න කිව්වේ මේ දේවල් අපිට ලබ දෙන්න බැයි නම් යන්න කියන එක. ඊට පස්සේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සෙත් ආයෙ ස්ලෝගන් එක වෙනස් කරලා ගහන්න පටන් ගත්තා මේ පෙට්ටුගාමි ජේවිපී එක රන්ලුත් ගෝ හෝම් කියලා. ඉතින් ඒක ඊළඟට සජිත් ආව නම් එයාත් ගෝ හෝම් කියලා. ඒ කියන්නේ එයාලගේ දේශපාලන බලාපොරොත්තු ඉෂ්ට වෙනකල් එයාලගේ දේශපාලන නායකයෙක් බලයට එනකල් ඔය ගෝ හෝම් කියන්නේ කියන්න පටන් ගන්න. දිගටම කියයි. ඉතින් නමුත් අපි ඒකට ඉඩ දෙනවද නැද්ද කියන එක අපි තීරණය කරනවා. ඒ කියන්නේ රට ඒ තත්ත්වයට පත් කරලා එවැනි මොකද යටි අදහසෙන් පෙරටුගාමි සහ ජනතා විමුක්ති පෙරමුණේ අය තමයි බහුතරයක් අද අහුවෙලා තියෙන්නේ මේ ගෙවල් ගිනි තැබීම වැනි කලහර කිරීම තත්ත්වවල. ඒ නිසා මං හිතන්නේ යම් කිසි දෙයක් ඒ මුදලිගේ තත් යම් එවැනි චෝදනාවක් ඇති. ඒ නිසා තමයි එතුමාව තියන්නේ. නැතුව එතුමා අරගලයක් කරයි කියලා එනද අපිවත් ගිනි තියන්නේ. අපිත් අරගලේ හිටියන්නේ. ඒ වගේ අරගලේ හිටපු තවයි හිටියා. එහෙනම් ඒවත් හිරේ දාන්න ඕන. ඇයි මේ කීප දෙනෙක් විතරක් දාලා තියෙන්නේ? කියන්නේ ඒගොල්ලන්ගේ යටි අර මේ අරගලයේ තුල ඉඳගෙන යටි අරමුණක් තිබුණා. රාජ්‍ය විරෝධී අරමුණක් රජය පෙරලීමේ අරමුණක් තිබුණා. රාජ්‍ය කුමන්ත්‍රණයක් තිබුණා කියන එක මම හිතන්නේ මොන යම් මම වැඩි විස්තර දන්නේ නැහැ. නමුත් අපිට ලැබිලා තොරතුරු අනුව ඒක තමයි හේතුව. ඒක මේ මුජිබ රහමාන් ප්‍රකාශයක් කරනවා මේ ජනාධිපතිතුමා රටේ ජනතාවට සහන නොදී මේ පොහොට්ටුවේ සමාජිකයන් කියන රයිල් කුසිංහ ජනතුමාගේ කුටුව රැකගන්න මම කියන්න කැමති මාමිත්‍ර මුජිබ රහමාන් මන්ත්‍රීතුමාට පොහොට්ටුවේ සහයෝගයෙන් මෙතුමා ජනාධිපති වුණා. එතුමාගේ පුටුව රැකගන්න එතුමාගේ පුටුව නැතුව යනවා කියලා කියන්නේ මේ රටේ අහිංසක ජනතාවට පහර වදිනවනේ. නැවතරම් මොකද හරි අපි උදාහරණයක් හැටියට ගත්තොත් මෙතුමා ඒ පොහොට්ටුව 134 කියන දේ කරන්නේම නැතුව මෙතුමාට උන් දේවල් කරනවා. කරොත් මොකද වෙන්නේ? බහුතරයක් තාමත් පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් තියෙනවා පොහොට්ටුවට. මේගොල්ලෝ දේශ අභියෝගයක් බාර දුන්නොත් ගෙනල්ලා මොකද වෙන්නේ? IMF එක එන එක නවතිනවා. ජපාන් ආධාර සමුළුව නවතිනවා. ෆ්‍රාන්ස් ආධාර ඒගොල්ලෝ නැවත වරක් අපි දැන්ට සුබවාදී තත්ත්වයක ජනතාව ජීවත් වෙමින් කාලා බීලා යම් ආකාරයකට සාහනයකින් ඉන්න එක නැති වෙලා නැවතත් ජනතාවට පාට වට්ටන්න. ඉතින් මුජිබ රහමාන් මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයකයි මං කිව්වේ මේ විපක්ෂය කරුණා කරලා ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. මෙවැනි දේශපාලනයක් කරන්න එපා. අපි ජනතාව ජීවත් කරවීමේ දේශපාලනයක් කරන්න. යාලා ඒගොල්ලෝ හොඳට හිත ඇතුළෙන්ම දන්නවා ජනාධිපතිතුමා මේ හිතට එකගොනේ මේ දේවල්. නමුත් එයාලට කියන්නේ අපි පටු දේශපාලනය කරන්න එපා. ඔයාලගේ නායකයෙක් බලයට ආවත් ඔය දේ සිදු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඊළඟ මැතිවරණය දක්වා සිවිල් දෙනාම සහයෝගයෙන් වැඩ කරමු කියන එක තමයි අපි ඉල්ලන්නේ. විපක්ෂය චෝදනා කරනවා මේ ජනතාවට සහන ලබා දෙන්න ඕන නම් අනිවාර්යයෙන් ඉදිරිදී මේ
මැතිවරණයට යා යුතුයි කියලා ඔබතුමා සූදානම් කරනවා. මෙහෙමයි. විපක්ෂයට හදිස්සියක් තිබ්බට ඔලුගෙඩි මාරු කරලා බලය ගන්න මේ රටේ ජනතාවට එහෙම නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය තමන්ට හොඳින් ජීවත් වෙන්න, තමන්ට යහතින් ජීවත් වෙන්න දරු සමග වපසරියක්. ඒ නිසා විපක්ෂයට ඕන කරලා තියෙන්නේ ඔලුගෙඩි මාරු කරලා යාලා ඒ ජනාධිපති කෙනෙක් මම දන්න අනුර කුමාර දිසානායකද, සජිත් ප්‍රේමදාස මහත්තයද, දළ සලහප්පෙරුමද, එහෙම නැත්නම් කුමාර් ඒ වෙල්ගමද, ඒ ඔලුගෙඩි මාරුවක් අවශ්‍ය. ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාව ওই පටු දේශපාලනය කරන පක්ෂ සහ විපක්ෂයේ ඉන්න පක්ෂ වල ඉන්න කීප දෙනෙක් විතරයි මේ වෙලාවේදී රට මැතිවරණයක් ඉල්ලන්නේ. මේ රටේ බහුතර ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. රටේ ජනතාව කොහොමත් අපි දැකලා නැහැ පාට බැලලා අපිට මැතිවරණයක් දෙන්න කියලා. දේශපාලන හස්තයන් නැරෙන්න ජනතාව ඉල්ලන්නේ අපිට තව ටිකක් තෙල් මිල අඩු කරලා දෙන්න, අපිට වී මිල වැඩියෙන් විලදී ගන්න, අපේ ඒ ටික ඉල්ලන්නේ. එතකොට ඒක දෙන්න, තෙල් මිල අඩු කරන්න, ගෑස් මිල අඩු කරන්න, සිමෙන්ති මිල අඩු කරන්න, වී මිල වැඩිපුර මිලදී ගන්න ස්ථාවර රජයක් තියෙන්න ඕන. ඒක තවයි පාරක් ඉලෙක්ෂන් එකකට ගිහිල්ලා ඉලෙක්ෂන් එකට යනවා කියන්නේ මාස 6ක විතර රටක් අස්ථාවර වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දුගී දුප්පත් ජනතාවට පහර දෙන්න මිසක්, පහර දීලා බලයට එන්න මිසක්, එයාලගේ ප්‍රතිපත්ති අනුව බලයට එන්න නෙවෙයි.